ඊයේදින ප්‍රධාන මාධ්‍යවල නිවේදනයක් එකතු වුණා දුම්රිය අවලංගු වෙන්නේ නියාමකරුවන්ට කොවිඩ් ආසාදිනී වීම මත කියන වැරදි ප්‍රචාරයක් මාධ්‍ය හරහා පළ වුණා. ඒ පිළිබඳව පළමුවම කනගාටු ප්‍රකාශ කරනවා. ඇත්තටම දුම්රිය අවලංගු වීමට ප්‍රධාන හේතුව දුම්රිය රාජකාරී කර කොන්ත්‍රාත් පදනම් මත හිටපු දුම්රිය නියාමකරුවන් 30ක පමණ ප්‍රමාණයක් එක්වරම නතර වීම නිසා තමයි මේ දුම්රිය අවලංගු වීමට පාදක වුණේ. මාස 8ක් වැටුප් රහිතව සේවය කරා. නමුත් ඔවුන්ට නිසි අනුමැතිය රාජ්‍ය සේවා කොමිස් සභාවෙන් හෝ අමාත්‍ය මණ්ඩලයෙන් ලැබ බුන්නේ ඒ නිසා තමයි ඔවුන් දැනට සේවෙන් ඉවත් වෙලා තියෙන්නේ. අද දිනත් උදෑසන කාර්යාල දුම්රිය දෙකක් අවලංගු වෙලා තියෙනවා. හවස වෙද්දී දුම්රිය 10ක් අවලංගු වීම නියමිතයි. මේ පිළිබඳව ගරු අමාත්‍යතුමිය රජයත් මැදිහත් වෙලා මේ කාර්යාල දුම්රිය අවලංගු වීම වළක්වා ගැනීම සඳහා හැකි ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගන්න ලෙස මම මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. ඇත්ත වශයෙන්ම නියාමකරුවන් 4 දෙනෙක් පමණයි කොවිඩ් පොසිටිව් වෙලා තියෙන්නේ. මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ දුම්රිය පරිපාලනය අදාළ තීරණ නිසියාකාරව නොගත්ත නිසා. අපි පැහැදිලිව කියනවා මේ දුම්රිය අවලංගු වීමට කොවිඩ් ආසාදනය වීම මේ දක්වාම කිසිදු බලපෑමක් එල්ල වෙලා නැති කාරණයක් කියන එක. රජයේ විදිහට මේක සොයා බලන්න ඕන. රජය ප්‍රසාදයට පත් කිරීම හෝ මොනෑම් අරමුණකින් මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ කටයුත්ත වෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. බෙසම්බන්තෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාකින් අප විමසීමක් කළා. ඒ පිළිබඳ දැන් පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ප්‍රකාශයක් සිදු කරන බව ඒ මහතා කියා සිටියා.